අවාස් ඉන්ටර්නැෂනල් කළුතරදී වෙනසක් නැතිව ඇවිද යන්නට අමතන්න 0.34 2289 9095 0.77 2273 67 කළුතර නාගොඩ කර්මාන්තපුරයේදී www.avas.com ආබාධිත වූවෝද අපමින් ඇවිද යා යුතුය. සහෝදරත්වයේ පිය සටහන් පදනමින් ජීවිතයට එළියක්. සමකල නොහැකි මහා දාන පාරමිතාව පුරන සහෝදරත්වයේ පිය සටහන් පදනම ගෙන එන ජීවිතයට එළියක්. සැප්තැම්බර් 10 වෙනිදා සති දෙකකට වරක් පෙරවරු 10ට පින් කැමැති ඔබටයි මේ ඇරයුම. ඔබට අවැසි පිහිටට අප හා එක්වන්න. සමාදර දායකත්වය සහෝදරත්වයේ පිය සටහන් පදනම. ආයිබෝන් සුබදාසනක් සුබදවසක් මා ප්‍රේමිතරණ ඔබ හැම දිනාටම අදත් සහෝදරත්වයේ පියසරහන් පදනම සමග ආවාස් ඉන්ටර්නැෂනල් අනුග්‍රහයෙන් ඔබ අපි හමු වෙනවා ජීවිතයට එළියක් වැඩසටහනත් එක්ක. එතෙන් තවකෙක් වෙනුවෙන් අතහිත දෙන්න ඔබේ මානුෂීය හිත ඇතිව සතුට ඇතිව ගමන් යන්න අපි ඔබට ආරාධනය කරනවා. අදත් වැඩසටහන ආරම්භ කිරීම සඳහා අපි තා ගෞරවයෙන් ආරාධනය කරනවා ආවාස් ඉන්ටර්නැෂනල් ආයතනයේ ගරු ස්වාමීතුමන් ඔබ අප නිතර හමු වෙන නිර්මාණවේදී එවැගේම නව ව්‍යවසායක પરම්පරාව නියෝජනය කරන අරුණ සමරවික්‍රම මහත්මයා සුබදසනක් ආයිබෝන් සුබදසනක් සංජය ආයිබෝන් ඇත්තම දැන් මේ අපි කතා කරොත් අපි තේමාවලුත් කිව්වේ තව කෙනෙක් වෙනුවෙන් ඔබේ මානුෂීය හිත නැත්නම් ඔබේ මනස එක පැත්තකට ගේන්න යහපත් සිතුවිල්ලකින් තව කෙනෙක් දිහා බලන්න මොකද ඔබට දැනෙන පීඩනය අපට දැනෙනා වගේ හිතන්න මේ මානුෂීය කාරණා හරි ප්‍රබලයි. දැන් මේ අපි කතා කරන මාතෘකාවත් එක්ක බැලුවොත් කරුණ සමරේක මහත්මයා මේ තව කෙනෙක් වෙනුවෙන්ම තමයි මේ සංකල්පයත් උපදින්නේ ඔබ ඔබේ ඉතිහාසය දිහා බැලුවොත් නේද මේ වැඩසටහනට. ඔව් ඇත්තටම සංජය මුල් අවස්ථාවෙත් કૃතිම පාදය නිර්මාණය කරන්න පෙළඹුණේ තව කෙනෙක් වෙනුවෙන්. ඒ අර යාළුවට කකුලක් නැති වෙච්ච නිසා. එයා ඉදින්දා වැඩ කටයුතු කරගෙන යෑමේදී වෙච්ච අපහසුතාවය හින්දා ඉතින් ඔබ කිව්ව කතාව හරිය ඇත්තටම තව කෙනෙක් වෙනුවෙන් තමයි අපි හීනෙන්වත් නොදකපු නොදන්න කෙනෙක් ඇවිද්දවන තමයි සංජය මෙතන ඇවිල්ලා මමත් ඔබත් මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඔබට මට අතපය තියෙන නිසා අපිට ඒක දැනෙන්නේ නැහැ. නමුත් තුවාලයක් වෙලා හරි මොනවා හරි වෙලා ඇඳකට වෙලා සතියක් දෙකක් ඉන්නකොට ඒ වේදනාව දැනෙනවා. වැඩියෙන්ම තියෙන්නේ අද රටේ තත්ත්වෙත් එක්ක ගතේ වේදනාව නෙවෙයි. ආර්ථිකය කන්න බොන නැති වෙනවා. ඊට පස්සේ බෙහෙත් ටික ගන්න නැති වෙනවා. දරුවන්ට උගන්න ගන්න නැති වෙනවා. මේ ටික ඔක්කොම වෙනවා. අපිට කකුලක් නිකන් කැඩිලා නැවත හොඳ වෙනවා කියලා බලාපොරොත්තුවක් තියෙද්දි අපි ආබාධිත වුණත් මේ වෙනවා. ඉතින් ඔබ හිතන්න අතප්පයක් අහිමි වෙච්ච මිනිස්සෙක් ඒ මිනිස්සයට තමන්ගේ දරුවෝ බඩගින්න ඉන්නව දකින්නකොට ඉගෙන ගන්නේ නැතුව දකින්නකොට ඊට පස්සේ දරුවන්ට කන්න දෙන්න බැරි වෙනකොට නැත්තම් තරුණ වයස කෙනෙක්ගේ අතප්පයක් නැති වුණොත් අපි නිකන් හිතන අවුරුදු 20ත් 30ත් අතර කෙනෙක්ගේ තමන්ගේ ලැබෙන්දියෝ තමන් දාලා යනවා අනිත් අය දුවලා පැනලා හැමදේම කරනවා විනෝද වෙනවා ඇවිදිනවා තමන්ට බැරි වෙනවා ඒතර පුංචි වෛරකුත් එක්කන් වෛරයක් ඉබේම නිතතිනම හිතේ ඇති වෙනවා ඒ වගේම ඒ ඔකෝ මිනිස්සු කටින් කියන්න පුළුවන් සංජය මට අමාරුයි මගේ රිදෙනවා මගේ කකුලක් නැහැ එහෙම කියලා ඔයා හිතන සතෙකුට එහෙම වුණොත් කියන්නද කෑ ගහලා කියන්නද නෑ සංජය ඉතින් ඒක නිසා අපි ඒ සතාටත් මෙහෙම කරන ඉතින් ඒක නිසා තව කෙනෙක් වෙනුවෙන්ම තමයි හැමදාම මට පුළුවන් උපරිම දේ කරේ. ඒක මට විශේෂයෙන් සඳහන් කරන්න ඕන. බට මේක තනියෙන් කරගෙන ඉන්න බෑ. මේ රටේ හිත හොඳ තියෙන හදවත් උණු වෙන අනුන්ගේ දුක දැකලා සංජය හැමෝගෙම හදවතේ රත්තරන් මිනිස්සේ ජීවත් වෙනවා. තමන්ට තියෙන ආර්ථික ප්‍රශ්නයි මේවත් එක්ක තමයි තමන්ට කරගන්න බැරි තමන්ගේ ටිකවත් කරගන්න බැරි කාලේ තා කෙනෙක් වෙනුවෙන් පිහිට වෙන්න බෑ. නමුත් අපි හරිම දෙයක් දැක්කොතින් අපිට පුළුවන් තව කෙනෙක් වෙනුවෙන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට සමහරු තමගේ පෞද්ගලික ජීවිතේ බැංකු ලෝන් එක අරගෙන ඉපු කෙනා කකුලක් නැති මිනිසෙකුට කකුලක් දාලා ඇවිදින්න උදව් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවේ හැටියට කෙනෙක් තව කෙනෙකු මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. දැන් මේ සංකල්පය උපදින්න කොයි කාලෙද මේ නිර්මාණය බිහි වෙන්නේ? 2005 වසරේ වගේ තමයි නිර්මාණය බිහි වෙන්නේ. අර මගේ යාළුවට කකුලක් නැති වෙලා ඒක නිසා මම එයාට කකුලක් හදනවා. ඒක 2005 පේටන් බලපත්‍රය ලැබෙනවා. ඊට අමතරව ජනාධිපති සම්මාන පළවෙනි තැනත් 2005 වසරේදීම ලැබෙනවා. ඊට පස්සේ ලංකා නියෝජනය කරන්න විදේශ තරඟාවලියට සම්බන්ධ වෙනවා. මම ස්විට්සර්ලන්තයේ හා කොරියාවේ පැවැත්වෙන අන්තර්ජාතික නවනිපැම්. ඉතින් ඒ අවස්ථා දෙකේදීම සංජය මට මේ මව්බිමට දිනාගෙන ඉන්න පුළුවන් වුණේ තරඟාවලියේ විශිෂ්ට සම්මානය හා ඒ ලබා දෙන ඉහළම සම්මානය. ඉතින් පුද්ගලික විදිහට ගොඩක් සතුටින් සංජය මම නිර්මාණකරුවෙක් වුණේ කකුල නිසා.
එතනින් පස්සේ තමයි මම තව තව නිර්මාණ බිහි කරන්න ගත්තේ. මම හිතන්නේ දැන් මිනිසුන්ට ප්‍රයෝජනවත් නිර්මාණ 7ක් 8ක් විතර වගේ මෙලියට දාලා තියෙනවා. ඔය ටික තමයි කරගෙන ඉන්නේ. තමයි කරගන්නේ. හොඳ ඇත්තටම දැන් මේ නිර්මාණ කරද්දි මේ එදා හිතපු නිර්මාණය අද මේ දක්වා අප ගොන් වග පස්සට හැරලා බැලුවොත් මොකද හිතෙන්නේ ඔබට? ඇත්තටම කවදාවත් හිතුණා සංජය මම මෙතෙන්ට මෙච්චර දුරක් එන්නේ කියලා ලොකු හිණ තිබුණා. හැබැයි නමුත් විශ්වාසයක් තිබුණා. මම යුද්ධයට ගිය නෑ සංජය මගේ කකුල් දෙකම තිබුණා. අපිට මේ නිදහස ඔබට මට අපි හැම දෙනාටම හිටගෙන ඉන්න මේ නිදහස මව්බිමට නිදහස උදා කරලා දෙන 14000කට එහා ගියපු අපේම තරුණ මේ සහෝදරයෝගේ කතපය නැතුණා. ඒකත් සංජය ජීවිතේ හොඳම කාලේ. ඔව්. වටිනාම කාලේ. ජීවිතේ වටිනාම කාලේ දෙවල පැනලා දඟලලා අනිත් මිනිස් වගේ ඉන්න පුළුවන් කාලේ අතප්පයක් දන් දීලා ඒ කාලේ තමයි අතපය දන් දුන්නේ. ඒක දන් දෙන කියන වචනේ ආවේ. ඒ කියන්නේ යුද්ධේ තියෙන කාලේ. මොකද ඒක මානව දැන් අපිට රණවිරුවෙක්ගේ කකුලක් නැතේ ගුම තවත් එක සාමාන්‍ය සිදුවීමක් වනේ. මොකද ඒ යුද්ධයක් නැහැ නේ. ඒගොල්ලෝ ඕන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙම නැතුව ඒගොල්ලොන්ට දැන් අවුරුදු මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා කකුලක් නැතුණත් අදත් ඒගොල්ලොන්ට එකම කකුලක් සංජය ජීවිත කාලෙම පාවිච්චි කරන්න බැහැ. කකුලක් අතක් විටින් විට ශරීරයේ උෂ්මහත් වෙන විදියත් එක වෙනස් කරන්න වෙනවා. ඉතින් කවුරු හරි හිතනවා නම් කකුලක් දුන්නයි කියන්නේ ජීවිත කාලෙම කකුල පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒක බොරුවක් සංජය. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අපිට ඇඟට දාන ඇඳුමක් අත් දිගටම අඳින්න බෑනේ සංජය. ඒක දිය වෙනවා. හොස් වෙනවා. අවස්ථා කීපකදී විතරයි හොදන්න පුළුවන්. ඉතින් මේ වගේ නිසා අබල දුබල වෙනවා. අබල දුබල වෙනවා. හොඳයි. කාරණේ පැහැදිලි. අත්‍යවම දැන් මේ කාරණාත් එක්ක අපි වැඩසටහන අහන ඔබ දන්නවා මේ වැඩසටහනේ හරය මොකක්ද, ගමන් කරන මාර්ගය මොකක්ද, මොකන්ද ක්‍රමවේද කියලා. අපි ඔබට ආරාධනා කරනවා මේ ආබාධිත සහිත වුවන්ට, නැත්නම් පාදයක් ආබාධ වෙලා නැගිට ගන්න බැරුව යන්න එන්න බැරුව ඇවිදින්න බැරුව ඉන්න කෙනෙක්ට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මොකද්ද ඊළඟ අදියර ඔබ ගන්න? ඒ කියන කාරණේ ගැන කතා කරන්න ඔබේ දුක අපිට අරගෙන එන්න, ඒ දුක නිවන්න පුළුවන් සහෘද හිත ඇති පාර්ශ්වයන්ට අපි ආරාධනය කරන එකතු වෙන්න කියලා අපේ දුරකථන අංක මැදිරියේ 0112 6954 91 0112 697 500 ඔබට පැහැදිලි 0112 6954 91 0112 697 500 මේ අංක දෙකෙන්ම කතා කරන්න පුළුවන් සජීව ලෙස අපේ වැඩසටහනත් එක්ක ජීවිත රැලියක් අතරට ඔබට පුළුවන් මේ පැත්තට කතා කරන්න. ආවාස් ඉන්ටර්නැෂනල් ක්‍රියාකාරී කෘතිම ආබාධිත උපකරණ පුද්ගලයාගේ උස බර ජීවත්වන පරිසරය හා යෙදෙන රැකියාව අනුව 100%ක් දේශීයව හිමවෙන කෘතිම අත්පා නේවාසික නිවැරදි පුහුණුව සමගින් ආවාස් ඉන්ටර්නැෂනල් කල්තරදී වෙනසක් නැතිව ඇවිද යන්නට අමතන්න 0134-2289-995 0772-2273-67 කල්තර නාගොඩ කර්මාන්තපුරයේදී www.aavas.com ආවාස් ඉන්ටර්නැෂනල් ක්‍රියාකාරී කෘතිම ආබාධිත උපකරණ පුද්ගලයාගේ උස බර ජීවත්වන පරිසරය හා යෙදෙන රැකියාව අනුව 100%ක් දේශීයව හිමවෙන කෘතිම අත්පා නේවාසික නිවැරදි පුහුණුව සමගින් ආවාස් ඉන්ටර්නැෂනල් කල්තරදී වෙනසක් නැතිව ඇවිද යන්නට අමතන්න 0134-2289-995 0772-2273-67 කල්තර නාගොඩ කර්මාන්තපුරයේදී www.aavas.com හොඳයි. මේ පාන්දර ඔබට පුළුවන් කතා කරන්න 0112-6954-91 0112-6954-500 මැදිරියට කතා කරන්න පුළුවන් අපේ සජීව වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔබට ජීවිත රැලියක් අතරට. දැන් අපි මේ අර ආබාධ සහිත වූ පුද්ගලයන් ගැන කතා කරද්දී විශේෂයෙන් ඔබට පේටන් බලපත්‍රයක් හම්බ වුණා. දැන් මේ බලපත්‍රයත් එක්ක ගත්තොත් මේ නිර්මාණය ඇගීම නැත්තම් මේ ඇගීමත් එක්ක ඔබට ජීවිතය වෙනස් කරන්න තුනක් තිබුණා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේක අලෙවි කරලා වුණ නම් විදේශ රටක පදිංචි වෙලා පොඩි සුවදායක සැනසෙල්ල ඉන්නත් තිබුණා. ඔව්. එහෙම හිතුනේ නැද්ද? ඔයාට ගෙදරින් එළියට ගිහිල්ලා ඉවර සුවදායක ලෙස ඉන්න පුළුවන්ද? බෑනේ. බෑනේ තමයි. ඒ වගේ මට නම් මට මගේ රට එක. ඉතින් මේක දාලා ගිහිල්ලා මම යනවා තමා ගිහිල්ලා තරංගාවලියකට මොකක් හරි විශේෂ අවශ්‍යතාවයකට ගියොත් අයි ෆ්ලයිට් එක ඇවිල්ලා කොල්ගස් ටික පේනකන් පොඩ්ඩක් නිින්දයක් නැහැ වගේ සංජයයික මට එහෙම ඉන්න බෑ. මේක මගේ රට, මං ඉපදුනේ මෙහි, මගේ ජාතිය මේක, මගේ රට මේක. මට පුළුවන් උපරිම දේ මං ජීවත් වෙන අන්තිම තප්පරේ දක්වා මම කරනවා. සංජය අපි මේ ගොඩාක් කතා කරනවා, ඔයා මගෙන් ප්‍රශ්න අහනවා, මං උත්තර දෙනවා. නමුත් මං කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මම මොනකටදයි මේක කරන්නේ? මොනවද මට ලැබෙන සංජය? මට නිර්මාණ, ඔබ කිව්වා වගේ මට නිර්මාණකරුවෙක් විදිහට මගේ මේ නිර්මාණයට පේටන් බලපත්‍ර ලැබිලා ඒක විශාල මුදලකට අලෙවි කළා. ඕනම් පිටරටකට ගිහිල්ලා මගේ හතර වර්ගෙම අරන් ගිහිල්ලා මට රජෙක් විදිහට ඉන්න තිබුණා. ඉතින් සංජය මේ ඔක්කොම කරොතින් අර වනවාසී හාමුදුරුවෙයි
විහාර වාසී හාමුදුරුවෝ වගේ වනවාසී හාමුදුරුවෝ සංජය තනියෙන් නිවන් දකින්න උන්වහන්සේ ගමන් මාර්ගය හදාගෙන යන්නේ ගමේ පන්සලින නායක හාමුදුරුවෝ දායකෙක් ආව මත් පන්සල කඩන් වැටිලා මේක වෙට අතින්ත ගන්න ඕනේ මේ කියලා ඔක්කොමත් කරනවා ඊට අමතරව ගිහලා දායකටත් වඩිනවා පන්සුකරටත් කියනවා මිනිමරුපු මිනිස්සුකරුණත් කියනවා අනේ මේ උපාසක මහත්තයා මේ කියලා ඉතින් මේ ඔක්කොම කරන්නේ ගමේ පන්සල හාමුදුරුවෝ නමුත් අපි මනසින් හිතනවා හොඳ විහාර වාරිසි හාමුදුරුවෝ කියලා ඉතින් මම ඔබට කියන්නේ අපි අපිට පුළුවන් ටික අපේ රටට උපන් අම්මට උපන් ජාතියට අපිත් කරන්න ඕන හැමෝටම සමතැන දෙනවා වගේම අපි අපිට පුළුවන් ටික කරොත් සංජය මං හිතන්නේ අපිට වේගෙන් නැගිටින්න පුළුවන් මොකද ගොඩාක් දක්ෂ මිනිස්සු මේ රටේ ඉන්නවා සංජය මම එකෙක් විතරයි එක්කෙනෙක් විතරයි මේ මිනිස්සු අතර ගොඩාක් හිත හොඳ රටට ආදරේ මටත් වඩා රටට ආදරේ මටත් වඩා දේවල් වලට දක්ෂ ගොඩාක් ඉන්නවා හැබැයි ඒ අතරින් කෙනෙක් මම ඒ කෙනා කවුද කියන එක මම දන්නේ නැහැ සංජය වෙන ඇජෙන්ඩා නැහැ සංජය මට චරිතයක් වෙන්න ඕන දේශපාලනය කරන්න ඕන තා මොකක් හරි කරන්න ඕන එහෙම එකක් නැහැ මට මැරෙන්න ඉස්සෙල්ලා මං වගේ හැකියාව තියෙන තව පස් දිනක් හදලා තියාගත්තොත් මේ අම්මට එළියට දාලා දෙන්න තියෙන මොන හරි රටේ තියෙන ප්‍රශ්නෙට උත්තර හොයන්න මං සතුටු වෙන පුද්ගලයෙක් විදියට ඒ වගේම මම මැරෙන්න ඉස්සෙල්ලා මට පුළුවන් නම් හොස්පිටල් එකෙන් කකුලක් කැපුවොත් සෑම කෙනෙකුටම කකුලක් අතක් නොමිලේ දෙන ක්‍රමවේදයක් හදන්න රජයටවත් බරක් නැතුව කකුල නැති කෙනාටවත් බරක් නැතුව කිසිම කෙනෙකුට බරක් නැතුව ඉතින් ඒ මිනිස්සු නැවත ජීවත් වෙයි ඒක තමයි එකම හීනේ වෙලා තියෙන්නේ. හොඳ අපිට කතා කරන්න ඔබට පුළුවන් ඔබේ තිබෙන ආබාධ සහිත වුවන් පිළිබඳව නැත්නම් ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳව ඌට මේ කොහොමද මේ ආයතනත් එක්ක එකතු වෙන්නේ මොනවා තොරතුරු කොහොමද යන්නේ මේ කියන කාරණා ගැන කතා කරන්න. ඒ වගේම ඔබට පුළුවන් මේ ආයතනෙට කතා කරන්න 077 12 56 118 චතුරංගයට අමතන්න. ඒ වගේම 077 268 36 47 ශෝමිලාට අමතන්න මේ ගමන් පහසුව නැත්තම් රෝග තත්ත්වයන් සුව කරන ක්‍රමවේදය ඒ පිළිබඳව අහගන්න දැනගන්න පුළුවන්. ඒ වගේම රෝගී වූ අය කතා කරනා වගේම අපි දන්නවනේ අපේ සමාජයේ කොච්චර මුදල් වියදම් කරනවද උපන් දින සාදයන් ගන්නවා. විවාහ සංවත්සර එනවා. යාළු එකතුනම පාටි දානවා. මේ අපිත් කරනවා බත් කරනවා. ඉතින් එහෙම තැනකදී හිතන්න පුළුවන් නම් කෙනෙක් වෙන උදව්වක් කරන්න මෙන්න හොඳම තැනක්. ආයිබෝන් සමුදාසනක් ඔබට මේ කවුද කොහෙන්ද? හලෝ ආයිබෝන් කතා කරන්නේ කවුද මේ? මම කරුණාදාස කියලා කෙනෙක් බ්ලස්ටින්ගෙන් කතා කරන්නේ සර්. ඔව්. මේ මම ආබාධිත කෙනෙක්. මේ මගේ වයස දැන් අවුරුදු 66ක් වෙනවා. මේ ළඟ මම කැලිපර් එකක් පාවිච්චි කරනවා. මේ දැන් පාට සමහරක් වෙනවා. මේ මාව වැටිලා කකුල කැඩුණා. දැන් මම මේ ඇඳේ ඉන්නේ මට ඒකට මේ කකුලේ රණීප කරගන්න පුළුවන් වෙයිද කියලා මට හැකියාවක් තියෙනවා මොකද මගේ වයසත් එක්ක දැන් ආබාධිත කකුලමයි කැඩිලා තියෙන්නේ පොලියෝ හැදිලා තියෙන්නේ මේ පොලියෝ හැදිච්චත් කීප දෙනෙක් අපි අවුද්දවල තියෙනවා තාත්තා බුලත් සිංහලේක අපි කලුතර ඉන්නේ තාත්තට පුළුවන් කලින් භාවිතා කරපු උපකරණෙත් අරගෙනම එහාට එන තාත්තා අපේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තියෙනවා ෆිසියෝතෙරපිස්ට් එක්ක ඇත්ත සංජයක මම විශේෂයෙන්ම සඳහන් කරා ගිය වතාවේ මම තාත්තා කියන්නේ ඒක ඊළඟට කියන්නේ තාත්තා ඔයා එන්න තාත්තා ඇවිල්ලා අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා කකුල පොලියෝය මට බෑ කියලා බැරි සිතුවිල්ලනේ අපි පුළුවන් කියලා සිතුවිල්ලෙන් පටන් ගමු ඉක්මනටම එන්න එක්ස්රේ එකක් මොනවා හරි ගණිත එකක් තියෙනම් ඒකත් අරන් එන්න නැත්නම් තාත්තා වාහනයක් අරන් සල්ලි විදන් කරන්න නැතුව පුළුවන් නම් මේ සඳහන් කරන නම්බර් දෙකෙන් එක නම්බර එකකට තාත්තගේ කාට හරි දරුවෙකුට කියලා ෆොටෝ දෙකක් ගහලා ඉවරලා ආබයි තත්ත්වේ පේන එක දාන්න තාත්තා අපි එක බලලා ඉවරලා කියන්න නැත්නම් අපරාධ මේ දවස්වල අමාරු සංජයන මොකට මේ තෙල් වියදෙනු ඔක්කොමත් එක නිසා ඒක මේ පුළුවන් නම් තාත්තා ආව නම් අපිට ඒක කරලා දෙන්න පුළුවන් විශ්වාසයක් තියෙන පුළුවන් වෙයි කියලා හොඳයි gedare ඉන්න අහන් ඉන්න නිසා මේ දුරකථන අංක දෙක ලියා ගන්න ඔබට පුළුවන් කියලා අපි හිතනවා බොහෝ පැහැදිලිව 077 12 56 118 077 12 56 118 එහෙම නැත්නම් 077 268 36 47 මේ අංක දෙක ලියා ගන්න ඔබට WhatsApp කරන්න මේ තුමාගේ ඡායාරූපයක් මූණ ඕනේ කියලා එකක් නැහැ ආබාධයත් පේන විදිය ඡායාරූපේ පේන ෆොටෝ එකක් දැම්ම නම් අපිට පහසුයි මොකද අර එකපාරටම යන්න වාහනයක් අරගෙන යන්න වියදම් වැඩි නිසා එහෙම දාලා බලන්න ඊට පස්සේ සම්බන්ධතා හැදෙයි ආයතනයෙන් ඔබට කතා කරයි ඊට පස්සේ පුළුවන් මොකද්ද කරන්න කියලා බලන්න නේද ඔව් අනිවාර්යෙන්ම හොඳයි ඔබට පුළුවන් කතා කරන්න මැදිරේට 011 2 69 54 91 2 690 500 මේ පැත්තට එන්න
ඔබේ ප්‍රශ්න ගැන කතා කරලා බලන්න. දැන් මේ දෑත් දෙපා අහිමිව පුද්ගලයන් වගේම පොලියෝ ආසායිත අයට, ආතරටිස් වැනි විකලාංග රෝගීන්ට වගේම අපි ආදරය කරන සතුන්ටත් මේ තත්ත්වයන් බලපාන්න පුළුවන්. අබයි තත්ත්වයන්. මෝ ඇත්තටම සංජය ලංකාවේ ආබාධ ප්‍රතිශතය 12-14% අගයකට යනවා. ඒ අගේ අතරේ දැන් ආබාධිතය කියලා කිව්වම මිනිසුන්ට හිතෙන්න පුළුවන් කකුලක් නැහැ අතක් නැහැ කියලා එක එහෙම නෙවෙයි. සංජය කකුලක් අතක් නැතුව වගේම පොලියෝ රෝගය නිසා උප්පත්තියෙන්ම අතපය දැත් අංග විකල වෙලා උපදිනවා. ඒ වගේම දරු පැටවු ඉන්නවා සාමාන්‍යයෙන් අස්ථි විකෘතිය පිහිටවපු ඒ වගේම උප්පත්තියෙන්ම කොන්දෙන් පල්ලහ පර නැති අය ඉන්නවා. මෙහෙම විවිධ රෝගාබාධ තියෙන ආබාධිත ප්‍රතිශතය 12% ස්පේ නැති කංග එහෙම නැති අයත් ආබාධිත කරේට වැටෙන. හැබැයි මේකෙන් සඳහා විශේෂයෙන්ම තියෙන ඕන 14% වුණොතින් ආබාධිත ප්‍රතිශතය ඔයා හිතුවටින් නැගිටින්න බැරි මේකෙන් 5% හිටිය කියලා ඒ 5 බලාගෙන තව 5ක් ඕන. වැඩ කරන්න පුළුවන් මිනිස්සු 5 දෙනෙක් ඕන කාරියට 5කුත් මදි. 5කුත් මදි. එතකොට 15ක් 17ක් විතර මේ රටේ ජනගහණයෙන් ආබාධිත ප්‍රජාව වෙනුවෙන්ම වෙන් වෙනවා. එකතරා නවතිනවා. එකතරා නැවතුනොත් මොකද ඒගොල්ලෝගේ ආදායමක් උත්පාදනය නැති වෙනවා. තියෙන දේ වියදම් කරන තැනට විතරක් එනවා. ඒක නිසා අපි දෑත් දෙපාහිමි කට්ටියට අමතරව අතපය අහිමි වෙන අයට අමතරව දැන් සමාජයේ බහුලවම තියෙන දෙයක් තමයි ආතරයිටිස්. ආතරයිටිස් නිසා ගොඩාක් අම්මල තාත්තලාට අවිද ගන්න බෑ. ඒ කියන්නේ තරුණ කාලේ මුකුත්ම හිතන්නේ නැහැ මාංශිනවා තමන්ගේ පවුලයාගේ අනාගතය හැදෙන්න. හැබැයි පුටුව උඩ ඉඳලා කකුල් ලිදිමිලා ඒ තමන් කරන රැකියාවත් එක්ක ගොඩාක් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් අපිට පිහිටක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක ඉතින් ගොඩක් ජයග්‍රහණයක් වටිනවා. හොඳයි. තවත් අමතක අපර ගන්න පුළුවන්. ආයිබෝන් සුබදාසනක් ඔබට. ආයිබෝන් සුබදාසනක්. මේ කවුද කොහෙන්ද? සංජය මහත්මයා මම ධනංජය කියලා කෙනෙක් කතා කරන්නේ. ඔව් ධනංජය. මේ ඔබතුමාලගේ වැඩසටහන මම Facebook සමාජ මාධ්‍ය හරහා තමයි නරඹමින් සිටියේ. ඇත්තටම හොඳ වැඩසටහනක් විදිහට සහෝදරත්වයේ වැඩසටහන් පදනම මේ නිය මහත්මයාගේ සංකල්පයත් එක්ක කරගෙන යනවා. ඇත්තටම රටට වටිනා වැඩසටහනක් විදිහට ප්‍රකාශ කරන්න අවශ්‍ය වුණ නිසායි මම තුමු ගත්තේ. මොකද රටේ ගොඩක් මිනිස්සු රටේ ප්‍රශ්න දිහා දකින විදිහ තියෙනවා. මේ මහත්ය දකින විදිහත් එක්ක රටේ මිනිස්සු ගැන හිතලා රටේ සියලු දෙනාගේ අවධානය යොමු යුතු කාරණාවක් ගැන හිතලා මේ විදිහට කැප වීමෙන් කටයුතු කරන එකට අරුණ මහත්මයාටත් වගේම ගුවන්විදුලියට සංජය මහත්මයාට මේ හැම කෙනෙකුටම ස්තුති කරන්න ඕනේ. මේ රට හැමෝම එකතු විය යුතුයි කියන තැන රටක් විදිහට හැම දෙනාම එකට එකතු වුණොත් කකුල කපපු කෙනෙකුට තමන්ට තියෙන පීඩාවෙන් මිදෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. මේ වැඩේ ඉතා වටිනා වැඩකට උත්සාහ කළ කියන අවශ්‍ය වුණ නිසායි මම මෙයාමතුම උත්සමලට ගත්තේ. හොඳයි මම ස්තුතියි අත්තරයි සංජය ධනංජය මහත්තයාට ස්තුතියන්ත වෙනවා. ඔබතුමා වගේ හිත හොඳ උදවිය තව කෙනෙකුට පිහිටක් වෙන්න තව කෙනෙක් පොළඹවන්න කතා කරන එක පිළිබඳව ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ සංජය මට මේක තනියෙන් කරන්න බෑ සංජය. පැහැදිලි නිර්මාණය හදලා තියෙනවා ස්ථානය හදලා තියෙනවා. හැබැයි අපි කවුරුත් එකතු වෙන තරම් දැල උස්සගෙන කුරුළු ඔක්කොම පියාඹන්නේ දැල අරන් යන්න පුළුවන්. ඉතින් ඒකින්ද 5-6 දෙනෙක් හරි එක යටින් හිටියොත් ඉතින් ඒකින්ද හිත හොඳ උදවිය මට උදව් කරන තාක්කල් මං හිතන්නේ මට මේ ලංකාව දාලා යන්නවත් මේකෙන් මිදෙන්නවත් කිසිම උමනාවක් වෙන එකක් නැහැ. ඒ ආශිර්වාදය මට තියෙන විදිහ දන්නවා. නැත්නම් සංජය මම මේකට ආවයින් පස්සේ මේ ඔබගේ වැඩසටහනක සම්බන්ධ වුණාම සාමාන්‍යයෙන් ගිය පෙර වැඩසටහනෙන් 600ක් 700ක් විතර වගේ කතා කරලා තිබුණා. හැබැයි වෙනින් මානයකට ගෙනිච්ච සංජය මේ අපිට ඒ කියන්නේ අපි කලින් බලාපොරොත්තු වුණේ අතපය නැති අයට අතපය ලබා දෙන්න විතරයි. නමුත් මේ අවස්ථාව ගිය සැරේදී ගොඩාක් අම්මල තාත්තල හිටියා මේ ආතරයිටිස් හැදිලා විඳ ගන්න බැරුව ආයුර්වේදපත ධනහිස් කියවිලා ඒ වගේ දේවල්. ඉතින් අපිට අර විශේෂයෙන්ම අපේ ආයුර්වේද මධ්‍යස්ථානය වගේම ෆිසියෝതെරපි වගේම අපේ තියෙනවා සංජය අපිට අවශ්‍ය උපකරණ හදලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම භාවිතා කරන දැන් ධනහිසක් දාන්න ඕන වෙන එකක් නැහැ සංජය. ධනහිසක් අලුතෙන් දාන්න ගියොතින් ආටිෆිෂල් එකක් දාන ගියොත් ලොකු මුදලක් වැය වෙනවා. ඒතකොට ලොකු කාලයක් රෝහලේ ඉන්න වෙනවා. මම හිතන්නේ නමුත් ආහාර රටා වෙනුත් පළඳින උපකරණ සෙරප්පු ඒ වගේ දේවල් වෙනුත් අපිට ඒක හදා ගන්න පුළුවන්. ඒකේ අර මිය පොත්තෙන් කපන්න පුළුවන් දේ පොරවට යන්න එපා. අපි වරක් එන්න ඔබ ඇවිල්ලා පෙන්වන්න. පෙන්වලා ඉවරනාම අපිට පුළුවන් වෙයි ඔය ඉන්න තැනින් මේ ලොකු දෙයක් කරන්න ඉස්සෙල්ලා අපිට පුංචි දෙයක් කරලා ඉමු. ඉතින් ඒක නිසා මට ඇත්තටම සතුටුයි සංජය. අම්මලා කීප දෙනෙක් අපි ඇවිද්දුවා. අපි අර දින අරගෙන වෙන් කරපු නිසා දැන් මේ අදාමතන කෙනාට හෙට සම්බන්ධ වෙන්න බැරි වෙයි. ඔව්. නමුත් ඒ ආයතනයෙන් දින ලබා දෙයි.
ඒ අම් ඇවිදින බැරියේ කියලා හිටපු ධනයිස් අලුතෙන් දාන්න ඕනේ කියලා හිටපු අම්මලා පස් හය දෙනෙක්ම අපිට කැලින් කරන්න පුළුවන් වුණා. ඉතින් මේ මිනිස්සු එතන හන්දියේ තියෙන මිනිස්සු කැවිද්දුවෙන් පස්සේ ඇවිදින බැරියේ කියලා ඔයා එන්න තාත්තා ඇවිල්ලි ඉවරලා එන්න අපහසු නම් එහෙම කරන්න නමුත් මම නම් කියන්නේ ඔය තාත්තට දකින්න පුළුවන් නම් අපි කරන දේ බලලා ඉවරලා තාත්තා ඒක කරන්න ගොඩක් දුක් මහන්සිලා සල්ලි හම්බ කරන්න සංජය හැමෝටම එහෙම නැහැ මේ රට ගොඩක් අමාරු තත්වකනේ තියෙන්නේ ඉතින් තාත්තට ගොඩක් පිං ඒ සල්ලි දීලා ඇවිද්දවල මිනිස්සුන්ට කකුලක් දාලා ඇවිද්දවම ඒ මිනිස්සු අඩි තින වාරයක් වාරයක් පස්ස තාත්තට ආශිර්වාදයක් වෙන්න කියලා හදලා ඔබ තුමාට දැන් මේ අපි වහන්සේ දෙද්දී ඇත්තටම ඇතුළේ හැඟීම අපි කැමති දැනගන්න ඇත්තටම ලොකු දෙයක් කර ගන්න දෙන ලෝකේ කවුරක් කොහෙන් නැති දෙයක් නේ ලංකාවේ ගොඩින් ඉන්න වෙලා කොච්චර ඉන්න සල්ලිකාරේ ඉන්නද කෝ කරන්නේ නැන්නේ ඔය කිරේ සල්ලි කියන්නේ නැහැ දැන් නැහැ මාත් සල්ලි වර්ග නියන් නැන් යනකොට අන්න ඒක නේද තාතා කවුරුත් කරේ නැතුණත් අපි එක්කෙනෙක් හරි තාතා තාතට පුළුවන් ටිකන මේ රටේ ඉන්න මිලියන 22ම තාත්තා වගේ හිතලා රුපියල් 10000 ගාණ හරි 1000 හරි ගාණ හරි දුන්නොත් මට මේ 14000 ටම කකුල් දීලා මේ ඔක්කොටම කකුල් දෙතපය දීලි වල හොඳට කරන්න පුළුවන්. නමුත් එහෙම හැමෝම කරන්නේ නැහනේ. තාත්තා පුළුවන් ටිකෙන් රුපියල් 10000 හරි දෙන. ඒ වගේ තාත්තා හැමෝම නැහැ. කවුරු නොකරත් අපි අපිට පුළුවන් ටික කරමුකෝ. එතකොට හොඳ මිනිස්සු අපිට එකතු වෙයි. හොඳ කෝ එකත් එක වහන්න එක ಜಾති කුරුල්ලෝ කියන වගේ. තාත්තාද මට මුණ ගැහෙන්න ඕන මාත් එක කතා කරන්න ඕන. ඒක අද කතා කරා කියලා විශ්වාස කරනවා. ගොඩක් ආශිර්වාද වෙනවා තාත්තා. හොඳ අවධානය බොහොම සුදි අපේ දීර්ඝ සම්බන්ධතාවයක් හදා තවත් ඉන්නවනේ දුරකටනේ. ඔව්. දැන් සතුටුයි නේද? සතුටි ගොඩක් සතුටුයි. මං කියන්නේ ඔක බැල්ජියම් යන්නේ මම ප්‍රාර්ථනා කරනවා. ඔබ අපේ සම්බන්ධතාවයන් දුරකථන අංක ටික ලියා ගන්න. ඒවට කතා කරන්න ගිහිල්ලා හම්බ වෙන්න. කළුතර නාගොල්ලට යන්න බොහොම පහසුවෙන් ගිහිල්ලා ඔබට හොයා ගන්න පුළුවන් 077 12 56 118 චතුරංගිර කතා කරන්න. නැත්තම් 077 268 36 47 ශ්‍රමිලාට කතා කරන්න. මේ අංක දෙක අපි ආයෝබට කියනවා ලියා ගන්න. අපි වහන් ඉන්න අයට කොලයක් පාරක් අතට අරගන්න. 077 12 56 118 077 268 36 47 කතා කරලා විස්තර ගන්න. ඔබේ උදව්ව ඔබට අවශ්‍ය දේ ඉල්ලන්න උදව් කරන්න කැමති අයත් කතා කරන්න පුළුවන් මේ පැත්තට එන්න. දැන් උදේ 9:00 විනාඩි 30යි. ආවාස් ඉන්ටර්නැෂනල් ක්‍රියාකාරී කෘතිම ආබාධිත උපකරණ පුද්ගලයාගේ උස බර ජීවත්වන පරිසරය හා යෙදෙන රැකියාව අනුව 100%ක් දේශීයව නිමැවෙන කෘතිම අත්පා නියමාසික නිවැරදි පුහුණුව සමගින් ආවාස් ඉන්ටර්නැෂනල් කල්තරදී වෙනසක් නැතිව ඇවිද යන්නට අමතන්න 03422989995 07272273 කල්තර නාගොඩ කර්මාන්තපුරයේදී www.avas.com
ආවාස් ඉන්ටර්නැෂනල් ක්‍රියාකාරී කෘතිම ආබාධිත උපකරණ පුද්ගලයාගේ උස බර ජීවත්වන පරිසරය හා යෙදෙන රැකියාව අනුව 100%ක් දේශීයව හිමවෙන කෘතිම අත්පා නේමාසික නිවැරදි පුහුණුව සමගින් ආවාස් ඉන්ටර්නැෂනල් කවුතරදී වෙනසක් නැතිව ඇවිද යන්නට අමතන්න 03422989 0727273 67 කවුතර නාගොඩ කර්මාන්තපුරයේදී www.avas.com සහෝදරත්වයේ පියසරහන් අනුග්‍රහය නොවෙත ගෙනෙන ආවාස ඉන්ටර්නැෂනල් සමග ජීවිතය රැලියක් වරසරහනත් එක්ක අපි ඔබ ඉන්නේ. ඉතින් අපි කතා බහ කරන්න යන සමරේක්‍රම මහතා සමග මේ නව නිර්මාණයක් තුලින් රටට ලොවට වඩාත් වැදගත් සේවාවක් ඉටු කරන මහත්මයෙක් සමග. දැන් මේ ආයුර්වේද ක්‍රම දැන් බැලුවොත් දැන් කකුල්ලත් පා අහිමිව ඉන්න අය නැත්නම් තුවාල වුණු අයට හානි වුණු අයට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වලින් කොහොමද ඔබේ ආයතනය සේවය කරන්නේ? සංජය ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් ආයුර්වේදය කියන එක මගේ සබ්ජෙක්ට් එකට ප්‍රධානම බලපාන දෙයක් ඒ කියන්නේ ඒ මම කරන දෙයක් නෙවෙයි. ඔව්. මම කරන්නේ කකුල් අතපය නැති අයට කකුල් අතපය හදන එක. කකුල් ඇඹරිලා විකලාංග වෙලා තියෙන අයට බාහිරින් උපකරණ හදලා ඒක ඒ කියන්නේ ශල්‍ය කර්ම වලට නොයා ඒක ඒ කියන්නේ අර අපේ මේ භාෂාව කියන ගොඩ දාලා කියන එක ගොඩින් බේර ගන්න. ගොඩින් බේර ගන්න එක. ඉතින් ඒ කියන්නේ අර මම කලින් අවස්ථාවක සඳහන් කරා දරු පැටවුන්ගේ වගේ නම් කොහොමවත් මම අම්මා තාත්තා කරන්න එපා ඔපරේෂන් එකක් දැම්ම. ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි බලමු දිගෑරලා කෙලින් කල්ල ඉවරලා ගන්න පුළුවන්ද කියලා. මොකද දරුවට අවුරුදු 10ක් 15ක් යනකොට කිසිම ක්‍රීඩාවක යෙදෙන්න බැරි වෙනවා. ඔව්. ආහාරයක් කපලා එහෙම මොකක් හරි කරලා මේව කරොත් ඉතින් ඒක නිසා මම දරුවෝ කියන්නේ කාගේ දරුවෝ නම් දරුවෝ සංජය ඔබෙත් දරුවෝ මගේත් දරුවෝ කාගේත් දරුවෝ ඒගොල්ලෝ දන්න දෙයක් නැහැ. ඒක නිසා අපි ඒගොල්ලෝගේ අනාගතයේ හින්දා අපි ඒක මේව කරගන්න ඕන. ඒ වගේම තමයි ආයුර්වේද කිය එක කරන්නේ. දැන් අපි කකුලක් අතපය දැම්ම සංජය එකම විදිහට තිබිලා අවුරුදු ගාණක් තියෙන්න පුළුවන් කොල්ල එක. හොඳයි බල මොහොතක් දෙන්න එමතුමක් අපිට තිබෙනවා. සුබ දවසක් ඔබට ආයිබුවන්. සුබ දවසක් මේ මහත්මයා මේ කවුද කොහෙන්ද? මම කලුතර කටුකුරුම්ෙන් කතා කරන්නේ. මේ නම? මම ප්‍රියංගනි. ඔබර ගුවන්විදුලි ශබ්ද ටික අඩු කරමු ගෙදර ඉන්න අයට කියන්න. අඩු කරලා දැන් කතා කරමු. හොඳයි. මහත්මයා මේ මගේ මහත්තයාගේ කකුලක් මේ පතලා තියෙන්නේ කඩකලෙන් උඩ, දල්පොල් කට්ටෙන් උඩ. මේ කකුලක් හදාගන්න අපි ලියාපදිංචි කියලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. සමම අපිට ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. අපේ ආයතනයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඔව් ආවාස් ඉන්ටර්නැෂනල්. නාගොඩ මෙහෙම එකක් තියෙනවා මම දැන් කකුල් දැන් ධනිසෙන් ඉහළ කකුලක් කියන්නේ ලක්ෂ 4ක් විතර වගේ වටින දෙයක්. ඔව්. එතකොට ඒ කකුලක් ගන්න ලියාපදිංචුණයි කියලා සංජය මේක මගේ අතින් සල්ලි දාලා හදලා දෙන්න බෑ. ලොකු වියදමක් ඒ ටික යනවා. එහෙම සල්ලියක් නෑ. සල්ලියක් නෑ නේ සංජය. එහෙම කී දෙනෙකුට කරන්නේ? ඔයක තමයි මේ මේ නෝනගේ මහත්යටත් එකක්. ඒ වගේ මේ රටේ ලොකු දවසට 7 දෙනෙක්ගේ කකුල් කපනවා සංජය. දියේ වැඩියාව හදිස්ස යන තුරු. සාමාන්‍ය ඇවරේජ් එක. ඇවරේජ් එක. එතකොට මේ 7 දෙනාගෙන් සල්ලි තියන අය දෙන්නයි නේ ඉතුරු ටික. එතකොට මම මේක මගේ ළඟ තියලා ෆොටෝ එකක් ඉල්ලලා එයාගෙන් ලියුමක් අරගෙන බාහිර පාර්ශවයෙන් පෙන්වන විරුද්ධත්වයක් නැද්ද කියලා මට ආදරය කරන රටේ ලෝකෙ ඉන්න මිනිසුන්ගෙන් උදව් අරගෙන තමයි මම මේක මේ මිනිස්සු ඇවිදන්නේ. ඉතින් දැන් ධනේසින් ඉහළ කකුලක් වගේ නම් දැන් ඔබ හිතන්න ඔබ gediye pitin දෙයක් නිකන් ගන්න යනවට වඩා ඔබ කියනවා මට රුපියල් 10ක් තියෙනවා මේකේ ගාණ 50යි ඉතුරු 40 මට කොහෙන් හොයලා හරි හොයලා දෙන්නේකොත් ඔයා කා ආදරෙන් හොයලා දෙනෝනේ මේ මනුස්සයත් දාගත ඒකින්ද ඔබට අවස්ථාවක් ලැබෙයි. ඒ කියන්නේ අර ලොකු මුදලක් නිසා එක සැරේට කවුරු හරි දෙන්න ඉදිරිපත් වෙලා නැති මොකද ඊළඟට වයස් කාණ්ඩ බලපානවා. මම කියන්නේ අතාරින්න එපා අපි උත්සාහයක් දරමු. ඒකට ඒ කියන්නේ විසිකල්ල පැත්තකට දාලා නැහැ කවුරුවත් ඇවිල්ලා නැති හින්දා තමයි ක්‍රමවේදේ තියෙනවා. ක්‍රමවේදේ තියෙනවා. ඒකට ඇතුළත් වෙලත් ඇති අනිවාර්යයෙන්ම ඇතුළත් වෙලා තියෙන්නේ. අපි කිසි කෙනෙක් නොසලකා හරින්නේ. අපිට දීලි වරල පලි දරන්න වගේ ඉන්නත් එපා. මම අනිත් අයටත් එක කියන්නේ ඔබට පුළුවන් නම් ඒකේ මිල කැඳවුමක් කරන් යන්න. ඔබට පුළුවන් ගානකුත් හොයන්න. අපි මේ වර මොකද කකුල නැත්තේ කකුල දාගන්න උනන්දු වෙන්න ඕන ඔබතුමාලා තුමියලා. මේක සහෝදරත්වයෙන් යන වැඩක්. සහෝදරත්වය මට පුළුවන් පාලමක් වෙන්න. හිතමුද මිනිස්සෙකුට මම මේ අදත් ඇවිල්ලා ඔබතුමියගේ මහත්ය වගේ කෙනෙක් ඇවිද්දවන්න තමයි. හීනෙන් අත්මන් නොදකපු කෙනෙක් ඇවිද්දවන්න තමයි මම මේ මට තියෙන වචන ටික දාලා මේ රටේ මිනිස්සු මට ආදරය කරනවා නම් යම් කිසි ප්‍රමාණයකට ඒ ආදරේ කරුණාව මතින් කෙනෙක් ඇවිද්දවන්න උදව් ඉල්ලන්නේ. හොඳයි. එමතුමක් තව අපිට ගන්න පුළුවන්. සුබදාසනක් ඔබට ආයිබුවන්. ආයිබුවන්. ඔව්. මම ගම්පහ දෙල්ගොඩ ලියනගේ කතා කරන්නේ. හොඳයි. ඔව්. ඉතින් අද වගේ මේ වැඩසටහන අහලා බොහොම සතුටටපත් වෙනවා. ඒ වගේම ඒක නිර්මාතෘ මාත්‍යාගේ අදහස කන්තර මේ රටේ මිනිස්සු අතරට ගියොත් දැන් මං හිතන්නේ සුළු වශයෙන් හරි මිනිස්සු මේකට මේ ආධාර කරන්න එකතු වේවි. ඉතින් මගේ අදහස් හා බොහොම සමපාත වෙන හින්දා ඉතින් මම දැනට විශ්‍රාමිකේ කොහොමුණත් මම මේ
තීරණය කළා අඩුම ගානේ මාසෙකට මට ලැබෙන මුදලින් අඩු ගානේ රුපියල් 1000ක් නැත්නම් 500ක් හරි එහෙම හරි මේකට දායක වෙයි. ඉතින් මම හිතන්නේ මේකේ මේ මට account number එක කොහොමද හොයාගන්නේ? ඒ වගේ විස්තරයක් කෙරුවොත් මම හිතන්නේ ඉතින් මේ කතාව අහගෙන ඉන්න රටේ මේ වගේ මේ තියෙන රටට දැයට සමයට කැමති මිනිස්සුන්ට මම හිතන්නේ මේ සතුටු වෙන්න ක්‍රියාමාර්ගයක් තමයි මේ හදලා තියෙන්නේ. ඒක අපි සියලු දෙනාටම දායක වෙන්න පුළුවන්. ඉතින් මට මම හිතන්නේ account number එක ලබා දුන්නොත් මමත් මාස්පතා හැකි පමණ මුදලක් මේකට බැර කරන්න සූදානම්. හොඳයි බුදුමාගේ අත්‍තර මේ සද්භාවේ මනුස්සකමට අපි ගරු කරනවා. අපි අත්‍තරම දැන් සියලු දිනාටම ඇහෙන්න යලි වතාවක් අපේ පහසුකම් සපයා ගන්න පුළුවන් දුරකථන අංක දෙකක් ඔබට කියන්නම්. මේ අංක දෙක ලියා ගන්න, කොලයක් පෑනක් අතර ගන්න. මේ අපි ඔබට කතා කරන්නේ කාලය එනතුරු. ඊට පස්සේ ඔබට පුළුවන් ලියා ගන්න පැහැදිලිව ඒ අංක දෙකට කතා කරලා විස්තර අහන්න, සම්බන්ධතාවය හදන්න, account number එක ඉල්ලගන්න, කොහොමද එන්නේ කියලා අහන්න, ඔදෝවක් කරන්නේ කොහොමද, මේ රෝගීන් බලන්නේ කොහොමද, නැත්නම් රෝගී කරන් එන්නේ කොහොමද, මේ කියන හැම දෙයක්ම දැනගන්න පුළුවන්. මෙන්න ලියා ගන්න දුරකථන අංක දෙක 077256118 කමතන්න චතුරංගිට, එහෙම නැත්නම් 077268 3647 077268 3647. මම හිතනවා හැමෝටම පහසුවෙන් අපි වේගයෙන් කිව්වෙත් නැහැ, ඔබට ලියා ගන්න අහගන්න පුළුවන් මට්ටම තමයි කියන්නේ. 077 12 56 118 077 268 3647 කතා කරලා ඉතිරි විස්තර ගන්න ඔබට එකතු වෙන්න අතේ දෙන්න අපි ආරාධනය කරනවා. ඔව් ඇත්තටම ස්තුතියි ඒ කතා කරපු තාත්තට. ඔබ විශ්‍රාම සුවයෙන් ගල්ගත. ඉතින් මම අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවලු කියලා තියෙනනේ සංජය, තමන් ආදායමක් උපයන්න, තමන් ජීවත් වෙන්න, තමන්ගේ මේ ඉතුරු කරන ටිකෙන් තා කෙනෙකුට පිටක් වෙන්න, තමන් විනාශ වෙලා තා කෙනෙකුට දෙයක් කරන්න බෑ. ඉතින් තාත්තා ගොඩක් පින් ඒ ලැබෙන මේ පෙන්ෂන් එකෙන් කීයක් හරි දෙන. ඒ වගේ අම්මලා තාත්තලා සංජය ඉඩම් කඩම් ලියලා දෙන්න මිනිස්සු කතා කරලා තියෙනවා. ඒ කියන්නේ දේපළ ලියලා දෙන්න කතා කරලා තියෙනවා. ඉතින් ගාමන්ට යන දරුවා ඒ තමන්ගේ පඩියෙන් දෙන්න කතා කරලා තියෙනවා. ඉතින් මම දෙන පළියට ගන්නේ නැහැ. මං අහන්නේ කීයක් පඩිය ලැබනවද කොහොමද කියලා. මං ඒ ජීවත් වෙන්න පැය ජීවත් වෙන්න මං ගන්න කෑම පැකට් එකක් ගෑල් දෙන්න කකුලක් දෙන්න හිතන්න එපා. ඒකත් පින් සිද්ධ වෙනවා කියලා. ඉතින් සංජය දැන් ඔබට ඇහුණා මේ වගේ හිත හොඳ මිනිස්සු රත්තරන් අදවත උණු වෙන මිනිස්සු මේ රටේ ඉන්නකන් දාලා යන්න ඕනද? එහෙම දාලා යන්න ඕනද සංජය? එහෙම ගියොත් කවුද මේ යන්නට ඉතුරු වෙන සංජය? ඔබත්යයි මමත්යයි හැකියාව තියෙන අපි හැමෝම පොලිමේ ඉඳලි ඉවර වෙලා පාස්පෝර්ට් එක හදාගෙන රට යන්න ගියොත් අපි ගිහලා සුද්දට බැල මෙහෙවරකම් කරනද අපි ඉපදුනේ නෑ සංජය. අපිට පුළුවන් අපිටම නැගිටින්න. මම ඔයාට ඔයාමට අපි අරයාට අපි කවුරුත් අපේ කියලා නැගිටතුත් මේක නැගිටින්න පුළුවන් නිසා ඔයා උඩට යනවා අපායට ගියත් අපේ වලේලු උඩ වහලක් ගහලා නැත්තේ. ඒ කියන්නේ පැනලා යන්න දෙන්නේ නැහනේ. අතුරු වෙන කාදල දානවා අතුරුට ආයි එහෙම. ඉතින් ඒක හිඳ සංජය මේ වගේ හිත හොඳ අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ මේ රටේ ඉන්නකන් අපි දාලා යන්න උමනාවක් නැහැ සංජය. ඉතින් ලැබෙන ප්‍රතිලාභ පරක්කු වෙන්න පුළුවන්. නමුත් ඒ ආත්ම තෘප්තිය මගේ මිනිස්සු ඇවිදලා මගේ මිනිස්සු විනාස සතුටින් යන එක පවුලක් ජීවත් වෙලා පවුලක් ඇවිදලා යන එක ඒක ඉතින් සල්ලියට මිල කරන්න බෑ. ඉතින් ඒකෙන් සංජය පුද්ගලයෙක් විදිහට නම් මම ගොඩාක් සතුටින් ඉන්නේ. මට මේක තනියෙන් කරන්න බෑ. මේ රටේ නම් 2000 ඉක්මව පිරිසක් දුප්පත් මිනිස්සු ඇවිදලා තියෙන සංජය මෙහෙම කතා කරලා මේ රටේ මිනිස්සු උදව් කළා අම්මා තාත්තා කියන මේ වන විට ඔක්කොම 7000කට එහා ඇවිදවලා තියෙනවා එකතුව. නමුත් 2000ක් විතර ඇවිදවලා තියෙනවා පරිත්‍යාගහරහා අම්මා තාත්තා සීවෙන දරුවන්ගේ ග්‍රහපයට ඌහා සංඅස්සර වලට. දැන් අඩුම ගානේ විශේෂයෙන් සඳහන් කරනවා කස්ටම් එකේ එක නිලධාරියෙක් වගේ මොකක්ද කියලා එතුමක් තියෙන අපිට ගන්න පුළුවන්. ආයිබෝන් ඔබට සුබදස්සනක්. ආයිබෝන් මහත්තයා බුදුන්ගේ සරණයි. මේ කවුද කොහෙන්ද? මම මේ පොට්ටුගොඩ චන්ද්‍රා කුමාරි කියලා කෙනෙක් කතා කරන්නේ. කොහොමයි කියන්න? මම මේ විනෝන්ගොඩ ආයතනයේ වැඩ කරනවා. ඉතින් මහත්තයා මම දැන් උදේ ඉඳලා මේ වැඩසටහන අහගෙන ඉන්නවා. මම ගන්න පඩි ඔය රටේ මෙහෙම අබාධයෙන්ලා ඉන්න අයද උදව්වක් කරන්න කැමති. ඉතින් මගේ සහෝදරයෙක් ඉන්න අයිබ ගන්න වරු ඇඟිලි අතේ ඇඟිලි ටිකයි කකුලයි වගුදේලා තියෙන ඇඟිලි ටික එයාට අපි තමයි බේත් ඒත් යන්න සල්ලි දෙන්නේ. ඒනට නැගිටව ගන්න බෑ. පුතෙක් ඉන්නවා ඉස්බාගේ වාසලා යටත් උදව් කරන්න කියන්නේ. අපි සහෝදරු ඉතියට බලන්නේ මම තමයි බලන්නේ. පුළුවන් නම් ඒ අක්කව නැගිටවලා දෙන්න. මම ගන්න මාසික වැඩියෙන් මහත් වෙලාද කීයක් හරි දෙන්න පොරොන්දු වෙනවා. account number එක මන් දැල් ලියා ගත්තර number දෙකත්
රෝගීන්ට සේවා සපයන තැන කෙනෙක්ට බලන්න ඕන නම් බලලා උදව් කරන්න ඇවිල්ලා විස්තරයක් අහගන්න පුළුවන් මෙන්න දුරකථන අංක දෙක ලියාගන්න 077 12 56 118 077 12 56 118 චතුරංගයට අමතන්න එහෙම නැත්නම් 077 268 36 47 077 268 36 47 ඔබට පුළුවන් ෂර්මිලාට කතා කරන්න account number එක ගන්න විතරක් නෙමෙයි රෝගියෙක් අරන් ඉන්න රෝගීන්ට පිහිට වෙන්න උදව් කරන්න තව කෙනෙක් වෙනුවෙන් ඉතින් උදේ 9 විනාඩි 43 වෙලාව දැන් සහෝදරත්වයේ පීසරහන අනුග්‍රහයෙන් ආවාස ඉන්ටර්නැෂනල් ආයතනයෙන් ඔබට ගෙනෙන ජීවිත රැළියක් වැඩසටහනත් එක්ක අපි ඉන්නේ ඔබත් එක්ක කතා බහ කරමින් අර අපි කිව්වේ මේ ආයුර්වේද ක්‍රමත් එක්ක යන්න පුළුවන් පැකේජයන් ක්‍රමවේදයන් හඳුන්වා දී තිබෙනවා ඔව් ඇත්තටම මම මාත් එක්ක එකතු වුණා ඔව් ඊට කලින් එමතුමක් අපිට ගන්න පුළුවන් මොකද එමතුමකට ඉක්මනටම අවස්ථාව දෙන්නේ එමතුමක් ගන්නෙත් හරි අමාරු මේ දවස්වල මුදල් ටිකක් වියදම් කරමින් සුබදාසනක් ඔබට හලෝ ඔව් කතා කරන්න කතා කරන්න ඔබ ඉන්න තැන ගුවන් විදුලි ශබ්දය අඩු කරන්න පළමුව ඊට පස්සේ නම ගම කියලා ඔබේ අදහස ඉදිරිපත් කරන්න ඔව් අපේ ඔබේ දුරකථන අංකත් අපේ නිෂ්පාදන කණ්ඩායමට දෙන්න. ඇත්තටම ඔබතුමියා අපිට මේ කතා කරපු නම්බර් දෙකෙන් එකකට කතා කරන්න. එතකොට අපි ළඟ එන අයගේ අම්මගේ නම්බර් එක තියෙනවා. ඔබතුමා. ඔව් ඒ නම්බර් එකෙන් සම්බන්ධ වෙලා ඒ උදව් සංජය බලන්න අපි මේක කරන්න වෙනින් දෙයකට. හැබැයි මේක ඇතුළේ තව අතුරු ප්‍රතිලාභ ලබන බොහෝ පිරිසක් ඉනෝදී. කමන්නේ ඒක තමයි වෙන්න ඕන. අවශ්‍යතාවය තියෙන ගණයි දෙයක් කරන්න පුළුවන් කෙනයි දෙන්නම කොයි පැත්තෙන් හරි මොන ගහලා කාට හරි ප්‍රතිලාභයක් කරනවා ඒක තමයි වෙන්නේ ඒක මේ මම කරන මට මෙන්න ඕන මේක කරන මෙහෙම එන්න ඕන කියන එක එහෙම එකක් නැහැ සංජය ඉතින් මම ගොඩක් සතුටු වෙනවා මේ වගේ එක වැඩසටහනක් කරා ලොකු පිරිසක් මේ වුණාම ඊළඟට ඔය බලන්න සිතුවිල්ල යහපත් වෙනකොට දැන් ඒ තුමිය gedara ප්‍රශ්නයක් තියද්දී මාසෙ වඩියෙන් කීයක් කර දාන්නම් කියලා කිව්වා ඊළඟ එමුතුෙන් එනවා අර එතුමියගේ පුතාට දොවක් කරන්න මට පුළුවන් කියලා. මේක තමයි අපේ සමාජයේ අපි කල යුත්තේ මේක අපි කියන සමාජ ආයෝජනය සමාජයත් එක්ක බද්ධව කටයුතු කරන්න කියන කාරණේ බලන්න සිතුවිලි කොච්චර ප්‍රබලද කියලා. ඔකට කියන සංජය අපි කියන්නේ අපාය ගිහිලා දඬුවම් විඳින්නේ නැහැ සංජය. අපි කරන හොඳ අපිට ඒ වෙලෙම ලැබෙනවා. ඉතින් ඒ එතුමිය තමන්ට නැතුව ඉඳගෙන තමයි මේ දෙයක් කරන්න හැදුවේ. ඉතින් බලන්නකෝ මේ
අපිට ලොකු ආයුර්වේද වලින් කියන්නේ ආතරයිටිස් හැදිච්ච අම්මලා තාත්තලා ඉන්න ලොකු පිරිසක්. බෙල්ලේ අමාරු ඊට පස්සේ පොලියෝ නිසා නැගිටින්න බැරි. ඒ වගේ විවිධ රෝග නිසා නැගිටින්න බැරි. දැන් මට හිතා ගන්නවත් බැරි වුණා. ඒ කියන්නේ අපි ඉස්සරහ දිනයක් දීලා තිබුණා ගිය සතියේ ආව අම්මලා දෙන්නේ. ඒගොල්ලෝ දරුවෝ දෙන්නෙකුත් තරම් අම්ම දෙන්නෙකුත් තා. ඒගොල්ලෝ රෝද පුටුවේ ඉඳපු කට්ටිය. හැබැයි ජීවිතේ රැවදින්න බැරි කියලා අපිට කරන්න තිබුණ පොඩි වැඩක්. ඔව්. අපේ තාක්ෂණය යොදලා අපි ඒ ටික ආයුධ ප්‍රතිකාර කළේ ඉවර වෙලා අපේ තාක්ෂණය යොදලා උපකරණ හදලා දැම්මම ඒගොල්ලෝ ආයි ඉතින් අර වර කෑ ගහලා දුරන සයිස් එකට වගේ හිත සතුටු. මොකද කවදාවත් ඇවිදින්න බැරි කියලා හිතපු කෙනෙකුට අපිට අපි ඉවර 10ක් 15ක් Taman තනියෙන් ඇවිදගෙන යන්න පුළුවන් නම් ඒක මහා සතුට. ඒක මහා සතුට. ඒකත් අපිත් නිරායාසයෙන්ම ලබනවා. ඉතින් ඒකෙදි මට මම ගොඩක් ස්තුතියන්ත වෙන්න ඕන. ඒ වගේම ආරාධනා කරනවා රටේ ඉන්නවා දේශ ආයුර්දානුකූලව විවිධ රෝගාබාධ සුව කරන්න පුළුවන් බොහෝ පිරිසක්. ඒගොල්ලන්ට තියෙන ලොකුම අඩුපාඩුව තමයි සමහර අනුරාධපුරයේ හිටියකින් මාතර කෙනෙකුට, කළුතර කෙනෙකුට, කොළඹ කෙනෙකුට එච්චර හේ දුර යන්න ගියාම ගොඩක් අපහසුයි. මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා දේශ ආයුර්වේද වෛද්‍යානුකූලව තව කෙනෙකුට යහපතක් කරන්න පුළුවන් වෛද්‍යතුමාලා තුමියලා ඉන්නවනම් දැනුත් අපිට සම්බන්ධ වෙන අපිට කතා කරන්න මේ නම්බර් දෙකටම කතා කරලා අපිත් එක්ක අපිට දවසක් දෙන්න ඔබතුමාගේ දැනුම මේ පළාත්වල ඉන්න මිනිසුන්ට බෙදලා දෙන්න දවසක් දෙන්න. ඒ දවසේදී ඔබතුමා එන්න ඔබතුමාගේ ඉන්න රෝගීන් එන්න බැරි නම් එහි ගෙනල්ලා මේව කරන්න පුළුවන්. ඒ වගේම මේ වැඩසටහන හරහා සම්බන්ධ වෙන රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන්. මොකද සංජය එක දෙයකට එක කෙනෙක් නෙවෙයි දක්ෂ. අනිවාර්යයෙන්ම දක්ෂ හොඳම කෙනා තමයි අපිට ඕන මොකද හොඳම දේ කරා. ඒ වගේම අපේ ළඟ තියෙන විශේෂම දේ තමයි සංජය නේවාසික පහසුකම් තියෙන සංජය අපේ රෝහල් පරිශ්‍රය තියෙන නිසා ආයුර්වේද ප්‍රතිකාර දුරින් ඉඳලා කෙනෙක් ආවත් දවසින් හොඳ කරගන්න පුළුවන් දෙයක් නම් එහෙමයි නැවතිලා පුළුවන් නම් නැවතිලත් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඕකට අපි අපේ දරුවෝ ගිය සතිය වෙනකොට ගණන් මිමි පොඩ්ඩක් හැදුවා. ඒ වෛද්‍යතුමෙක් ආවම පිටින් ඉඳලා අපි ඔහුට ගිවිමක් කරන්න ඕන, තෙල් සාත්තු කරන ඒ දරුවන්ට, තෙරපි කරන දරුවන්ට ඒකට ගෙවන්න ඕන. ඊට පස්සේ උපකරණ වලට ඔක්කොටම යන්න ඕන. ඒක නිසා මේගොල්ලෝ මම හිතන්නේ රුපියල් 3500ක් විතර වගේ, ඒ කියන්නේ මහා විශාල ගාණක් නෙවෙයි සංජය. අද මම හිතන්නේ කේන්දරයක් බලන් ගිය රුපියල් 4000ක් ගන්නවා. රුපියල් 3500ක් විතර ගාණකට තමන්ගේ රෝගය පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ ප්‍රතිකාර කරලා ප්‍රතිකර්ම එක් දෙන ප්‍රතිකාරය. ඒකට දැන් අපි හිතමු දිනකට එතකොට අපිට තෙල් ටිකක් කරන් ගිහිල්ලා හරි ඒ වෛද්‍ය ප්‍රදේශනුව ගෙදර දිහා හරි ඒක කරගන්න පුළුවන්. නමුත් ආවතයි වැඩ ගයිඩ්ලයින් නේ වැඩ ගයිඩ්ලයින් නේ වැඩ. නමුත් ඔහු අපේ ළඟ නැවතිලා ඉන්න අදහස් කරගෙන එහෙම කරන්න පුළුවන් නම් ඒත් අපිට ඒ පහසුකම් ලබා දෙන්න හැකියාවක් තියෙනවා අපේ රෝහල් පරිශ්‍රය තුළ දින 3කට සතියකට ඒ නැවතිලා ඉන්න කෑම බීම වල ඉඳලා හැම දෙයක්ම තියෙන විදිහට අපි පහසුකම් හදලා තියෙනවා. ඉතින් සංජය මට තේරෙන්නේ නැහැ සංජය මීට වඩා මම මොනවා කරන්නද කියලා මිනිස්සුන්ට මට පුළුවන් උපරිම දේ හදවතින්ම කරලා තියෙනවා. මගේ කියලා කිසිම දැන අපේ කියලා හැමදේම මම හිතන්නේ. ඉතින් ගොඩක් කට්ටිය එන්නම ප්‍රතිලාභ ලබනවා, ඇවිදිනවා. ඉතින් ගොඩක් සතුටින් සංජය මේ පිළිබඳව නම්. ඔව්. හොඳ අතන දැන් වැලන්සේවත් එක්ක ඉන්න විශාල ශ්‍රාවක ප්‍රජාව අපේ රටේ. අපි වහන්ගේ ණයදී බැලුවොත් ඔවුන් අතර විශාල පිරිසක් අපිට කතා කරනවා. අපිට පුළුවන් අපි මැදිරියට කතා කරන්න 0112 69 54 92 කින් 0112 69 500 මැදිරිය දුරකථන අංක දෙක 269-54-91 269-500 කතා කරන අපිට අපේ ජීවිත රැලියක් වැඩසටහන අතරට. ආවාස් ඉන්ටර්නැෂනල් ක්‍රියාකාරී කෘතිම ආබාධිත උපකරණ පුද්ගලයාගේ උස බර ජීවත්වන පරිසරය හා යෙදෙන රැකියාව අනුව 100%ක් දේශීයව නිමැවෙන කෘතිම අත්පා නේමාසික නිවැරදි පුහුණුව සමගින් ආවාස් ඉන්ටර්නැෂනල් කවුතරදී වෙනසක් නැතිව ඇවිද යන්නට අමතන්න 0134-2289-995 0077-2273-67 කවුතර නාගොඩ කර්මාන්තපුරයේදී www.aavas.com ආවාස් ඉන්ටර්නැෂනල් ක්‍රියාකාරී කෘතිම ආබාධිත උපකරණ පුද්ගලයාගේ උස බර ජීවත්වන පරිසරය හා යෙදෙන රැකියාව අනුව 100%ක් දේශීයව නිමැවෙන කෘතිම අත්පා නේමාසික නිවැරදි පුහුණුව සමගින් ආවාස් ඉන්ටර්නැෂනල් කවුතරදී වෙනසක් නැතිව ඇවිද යන්නට අමතන්න 0134-2289-995 0077-2279-67 කවුතර නාගොඩ කර්මාන්තපුරයේදී www.aavas.com හොඳයි දැන් ජීවිත රැලියක් වැඩසටහන අතරින් ඇත්තරම ජීවිත රැලියක් ලබා දෙන්න ඔබේ ජීවිතය ආලෝකමත් කරන්න ජීවිතය වඩාත් පහසුවෙන් ගෙනියන්න පුළුවන් මාවතක් නිර්මාණය කරන්න අතහිත දෙන්න අපි ඔබට ආරාධනය කරනවා. මේ අමතුම කාගෙන්ද කොහෙන්ද ආයිබුවන්? හලෝ කතා කරන ඔබ කවුද?
නමුත් ශරීරයේ උඩ කොටස එයාට පල්ලෙහාටකින් දරාගෙන ඉන්න බැරි කමක් තියෙන්නේ. ඒ මසල්ස් වලට ඒ උඩ තියෙන ඒ කියන්නේ එයා කිලෝ 40 45 50කට අඩු බර තියෙන කෙනෙක් වෙන්න ඕන මට ඔළුව ඇඳලා චිත්‍රෙත් එක්කන්. ඒක එයාට ඒ උඩ ටික බරා ගන්න බෑ ධනසෙන් පහල ටිකට. ඉතින් මේ මසල් වලට ඒ weight එක දරා ගන්න බැරුණාම තමයි තියෙන්නේ. ඉතින් අපි මසල් වල strength එක කරන්න ඕන නැත්නම් ඒ ටික මගහැරලා උඩට බලය දීලා එයා කෙලින් කරන්න ඕන. මට දැනට ඔළුවේ මම ඇඳෙන චිත්‍රෙත් එක්ක නම් මට පුළුවන් වෙයි අපිට අවුද්ද ගන්න පඩියක් උස්සලා ඒ කියන්නේ ධනේශ වැඩ කරනවා නම් පල්ලෙහා ශක්තිමත් නැත්තම් ඒකට ශක්තියක් දීලා මේ කහන් ඉන්න ගොඩාක් අම්මා තාත්තා දරුවෝ ඕනම කෙනෙක් මතක තියාගන්න කකුලේ කකුල් දෙකට ඉදි කට්ටකින් හරි ටූත් පික් එකකින් හරි ඇන්නන් පස්සේ දැනෙනවා නම් කකුල උස්සලා තා දැනකට තමන්ට තියන්න බැරි වුණාට කමන්නේ නැහැ තමන්ගේ පිටිපස ප්‍රදේශය ඒ කියන්නේ බටොක් එකෙන් පිටිපස්සෙන් අපිට සහායක් අරගෙන මහා වේගෙන් අපි වගේ දුවන්න ඇවිදින්න බැරි වුණත් ඔබට තව තමන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් විදිහට ඇවිදින්න පුළුවන් විදිහට හදන්න පුළුවන් ක්‍රමවේද අපේ ළඟ තියෙනවා. ඉතින් ඒක නිසා ධනේශෙන් පල්ලෙහා කකුල පණ නැහැ කියලා අතාරින්න එපා ඇවිදින්න බෑ කියලා. කොන්දෙන් පල්ලෙහා පණ නැහැ කියලා මට කකුල මේ දැනි හැංගීම් දැනිම් දැනෙනවා නම් තමන්ට තේරෙනවා නම් මේ කියන්නේ වඳුරෙක් කෑවම මොකක් හරි තුඩකින් එන්න මේක තමන්ට දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහුට හොයයට උදින්න පුළුවන් මාත්මේ ඔබතුමා දවසක ඔබතුමාගේ නෝන එකගෙන එන්න එක්ස්රේ මොන හරි තියෙනවා නම් ඒකත් අරන් එන්න අපි කලින් වෛද්‍ය වරුන්ගෙන් බෙහෙත් ගනිපුව අපි කතා නොකර ඉමු ඒකෙන් හරි ගියා නම් ඔබතුමා අපිට කතා කරන්නේ නැහැනේ ඒක නිසා ඔවුන්ටවත් කාටවත් අපි මුකුත් කියන්නේ නැහැ ඔබතුමා වතාවක් එක්කන් එන්න ඇබිල්ලා අපි ඒක බලමු අපිට කරන්න පුළුවන් ද කියලා විශ්වාසයක් තියෙන පුළුවන් ඒක කියලා ඔබතුමා එක්කගෙන එන්න හොඳයි ඉතින් අත්‍තරමයි මේ බලාපොරොත්තුවක් ජීවිතේට තියාගන්න තවදුරටත් අතාරින්න පා ජීවිතේ බලාපොරොත්තු අපි ආරාධනය කරන ඔබට අසනීපයක් තියෙන නැත්නම් රෝගාබාධ තියෙන අයට කතා කරන්න පුළුවන් වගේම ඔවුන්ව නැගිටවන්න උදව් කරන්න මේ කරන වැඩේට දායකත්ව වෙන්නත් ඔබට පුළුවන් කතා කරන්න මෙන්න මේ දුරකථන අංක දෙකෙන් 077-1256-118 077-1256-118 එවැගේ 077-268-3647 දැන් මේ අමතුම කාගෙන්ද ආයිබුවන් ඔව් මේ කවුද කොහෙන්ද මාත්‍යා මම මේ ගිරෙල්ලෙන් කතා කරන්නේ අපේ මේ දුවක් ඉන්න අවුරුදු 31ක් වෙනවා මේ එයාට මේ ඇරිද ගන්න බෑ තෝත පුතේ ඉන්නේ ඔව් මේ ඒ කියන්නේ උපන් දවසේ ඉඳලම ඇවිද නැද්ද යම්කිසි කාලයක් ඇවිදලා ඉවර වෙලා එයා ඇවිද නැතු ඉන්නවද නෑ මාත්‍යා 2009 තිරීසාදෙත් නැද්ද ඊට පස්සේ මේ 2013 ඉඳලා තමයි ටික ටික ඇවිදින්න බැරුව ගියේ මේ ඔබතුමිය එයාගේ මොනහරි ප්‍රවෛද්‍ය වර්තා ඒ කියන්නේ මට නම් අදගත් වෙන එක්ස්රේ එකයි ඒ ටික තමයි. ඔව්. ඒ ටිකත් එක්ක මොනහරි තියෙනම් අරගෙන දවසක් වෙන් කරගෙන මේ මේ මෙතන මේ සඳහන් කරන නම්බර් වලින් වෙලාවක් ඉල්ලගෙන එන්න මේ අපිට පුළුවන් වෙවි. ඇත්තටම මම විශ්වකර්මයක් නෙවෙයි. නමුත් ඒක දැක්කයින් පස්සේ මම මේ දේ කරලා මෙහෙම වුණා කියන එකේ ශරීරය බර බෙදලා යන විදිහත් එක්ක තමයි සංජය මේ හැමදේම තියෙන්නේ. ඉතින් අපිට ඒක කරලා ඉවරලා ඇවිද්දවන්න පුළුවන් වෙයි. ඔබ එකගෙන ඉන්න මම අර ඉස්සෙල්ලත් කිව්ව කතා ඉවර කරන්න ටෙලිෆෝන් කෝල්ස් වෙන නිසා නමුත් කවුරුවත් විශ්වාසය අතාරින්න එපා මට ඇවිද ගන්න බැරි වෙයි කියලා අවුරුදු 10 15 හිටපු කට්ටියත් අපි අවුද්දුවා ඒක මේ ආඩම්බරෙන් කියනවා සතුටින් ඒ කියන්නේ මේ ලොකු කමකට නෙවෙයි අපිට සත්‍යයෙන් හත්මානි සතුටින් කියනවා අපි වගේ මිනිස්සු අවිද්දවල තියෙනවා කතාවක් ඇවිත් බලන්න කියලා කියන්නේ ඔව් තවත් අමතුමක් අපර ගන්න පුළුවන් මේ කවුද කොහෙන්ද ආයිබුවන් හලෝ මම මේ මොරොටුවෙන් කතා කරන්නේ ඔබේ නම අශෝක අශෝක මහත්මිය කියන්න මේ මගේ පුතෙක් ඉන්නවා අවුරුදු 43යි එයා දැන් අවුරුදු 20ක් විතර වෙනවා එයා ආබාධිත කෙනෙක් කකුලයි අතයි පණ නැහැ වම් අතයි කකුලයි පණ නැහැ දැන් මේ එයා පොඩ ඇවිද ඇවිද හිටියා මේ
දැන් මාස දෙක තුනක වෙලේ ඉඳලා එයාගේ මේ ධනෙහ පණ නැහැ වගේ පැත්තට යනවා ඇවිද ගන්න බෑ. ඉතින් මේ මට පුළුවන් නම් මෙයාව හැවිද්ද බලද්දි. ඔව් අම්මා මෙහෙම කරන්න එකගෙන නරම අනිදායට කියුම් දෙන්න තමයි එකගෙන මට දැන් සංජාර වෙලා තියෙන්නේ දැන් මේ ඒ රෝගය තියෙන කෙනා කියද්දි අපේ ඔළුවේ චිත්‍රයක් ඇඳෙනවා මේ වගේ තමයි මෙයා ඇත්තේ කියලා. ඒ අද්දකින් එක්ක තියෙන ඒ අද්දකින් එකේ වසර 15ක් විතර තිස්සේ තියෙන අද්දකින්ුත් එක ඉතින් ඒක නිසා මම හිතනවා මම එකගෙන එන්න ඔයි කියන විදිහට ධනිසෙන් නම් යන්නේ එක්ස්රේ එකක් තියෙනවා ඒකත් අරන් එන්න. අපි ඇත්තටම මම කියන්නේ සතුටු සංජීව දක්ෂ වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු කීප දෙනෙක් අපිට මුණ ගැහුණා. අපි ඔවුන්ට අපිට දිගටම දෙන්න බෑ එක්කෙනෙකුට එක දවසක් වගේ දෙන්න. ඉතින් ඒ තුමන්ලගේ තියෙන දක්ෂතාවය මත මොකද සංජීව මම ආයුර්වේදෙක් දන්නේ නැහැ. මම දන්නේ මේ උපකරණ හදලා මිනිස්සුන්ට ජීවිතයක් දීලා කෙලින් කරා වෙන පැත්තක් වෙන පැත්තක්. එතකොට මම මේක ඔක්කොම දොඩංගඩ වගේ බදාගෙන මේ මන් තමයි කරන්න කියන ඒක ඒ මනසෙන් මම නැහැ. ඉතින් ඒක දක්ෂතාවය තියෙන සංජයටද ඒක සංජයට අවස්ථාව දෙනවා. අවසානයේ මට නෙවෙයි ප්‍රතිලාභෙන්නේ අර අහිංසක මිනිස්සු තමයි අවදිවන්නේ. ඒක හින්දා රටේ ඉන්න දක්ෂ සීනු දෙනාට ආරාධනා කරනවා මගේ කියලා හිතන්න එපා. ඕගොල්ලොන්ට තැනක් තියෙනවා. ඕගොල්ලොන්ට හොස්පිටල් ගන්න නැත්තම් ඕගොල්ලොන්ගේ රෝගීන් නවත්තලා ප්‍රතිකාර කරන්න නැත්තම් ඔබට සරලව කිව්වොත් ඔබට ඇවිලිවරලා සින්දුවක් කියලා ඉවරලා මේ මිනිස්සුගේ මනස සූපත් කළා වන්න ඒකටත් මගේ තන අවස්ථාවක් තියෙනවා. හොඳයි තවත් අමතුමක් අපිට ගන්න පුළුවන්. ඔබ කවුද කොහෙන්ද? ඔව් තුරකට මාර්ගයෙන් සම්දෙලා තිබෙන. කෙසේ නමුත් අපි ඔබට කියන්නුනේ මේ මහා මානුෂීය ක්‍රමවේදෙට එකතු වෙන්න ඔබට අපි ආරාධනය කරනවා. අසනීපයක් ලෙඩක් දුකක් තියෙන කෙනා තමයි මේකේ වේදනාව දන්නේ. නැගිට ගන්න බැරුව අවිද ගන්න බැරි වෙච්ච අපේම සහෝදරය ඉන්න පෙරටේ කොයිතරම් පීඩාවක් විඳවුම් බලා ගන්න තව කී දෙනෙක් කැප වෙනවද? ඉතින් අපේ රටේ ආර්ථිකය තමයි හැකිලෙන්නේ. ඒ නිසා මේ අය ඉක්මනට නැගිටවන්න පුළුවන් වුණොත් ඔබ අර නිකන් මේ ඕන වටේ පාට විදන් කරන මුදල් ටික අපි කියනෝනේ පාටි දාලා සැලකෙලි කරලා ඉවත් කරන්න ඕනේ. හැබැයි එහෙම කරද්දී ඒකෙන් යම් 10%ක් අඩු කරගන්න පුළුවන් නම් හිතලා අන්නේ 10 මේ පැත්තට කැප කරන්න පුළුවන් නම් අර එතුමා කියන වගේ ඔබත් ජීවත් වෙලා තව කෙනෙක් සතුට කරන්න පුළුවන්. ඇත්තටම සංජය ඒක තමයි කියන්නේ. දැන් මෙතන මේ කතා කරන බොහෝ දෙනෙකුට හැමෝටම මිල මුදල් නැහැ, සල්ලි නැහැ. ඔව්. ඉතින් මම ඔබට ආරාධනා කරන ඔබට පුළුවන් නම් කකුලක් මම එහෙම දෙන්න එහෙම කිසිම එහෙම කියලා දෙයක් නැහැ. මේ ආයුර්වේද ප්‍රතිකාර අරගෙන නැවත ජීවිතේ යම් කිසි මට්ටමකට ගොඩ බා ගන්න පුළුවන් කට්ටියට හරි ඔබට පුළුවන් පිටක් වෙන්න. ඕනෑම කෙනෙකුට තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් එකන තමන්ට තමන් ජීවත් වෙච්ච රටාව වැටෙන්නේ නැති වෙන තා කෙනෙකුට උදව් කරන්න කියන ඉල්ලීම තමයි මම කියන්නේ. මම ගොඩක්ම සතුටුයි සංජය මේ ආයුර්වේදික පැත්තක් මේ වෙලාවේ මිනිසුන්ට අවදින්න පුළුවන් අවස්ථාව දෙන ලැබිච්ච එක ගැන මම ගොඩක්ම නිහතමානීව සතුටු වෙනවා. හොඳයි තවත් අමතුමක් අපිට ගන්න පුළුවන් කතා කරන්න. හලෝ අපි අහන් ඉන්නේ කියන්න. මේ මහත්මයා මගේ මේ දකුණු කකුලේ කාටිලේජස් ගෙවිලායි කියලා මුගක්ම කාලේ ඉඳලා වෙදකම් කරත් ඒ නෑ. දැන් ඒ කකුලේ හැයියෙන් ඇවිද්ද මම වම් කකුලට බර දීලා දැන් මම මේ අප්‍රේල් මාසේ 14 වෙනිද පොඩ්ඩක් ස්ටොප් වෙටිලා මේ පැත්තේ මේ සෙරප්පු දෙකක් කරන් යන අඩිය ෆ්ලැට්. ඒ කියන්නේ සෙරප්පු දෙක පිටිපස්සෙනුත් දාලා ලොකරන් අර සැනල්ස් කියලා වගේ තියෙන ඒ වගේ දෙයක් කරගෙන මේක අහන ගොඩක් කට්ටිය ඔබ නිතර භාවිතාවට ගන්න පිටිපස්සෙන් උස නැති සෙරප්පු. මොකද ඒ කියන්නේ ශරීරය මේ බැලන්ස් වෙන්නේ නැහැ. ඒක නිසා අඩිය ප්ලැට් එකට තියෙන සෙරප්පු දෙකක් භාවිතා කරන ඒ සෙරප්පු දෙකකුත් තරක් අරගෙන අපි බලමුණ ගහන්නනකොට එන්න අපිට යම් කිසි දෙයක් ඒ සෙරප්පු දෙක හරහා කරන්න පුළුවන්. ඒ වගේම කාඩ්ලේජ් කෙවිච්ච කට්ටියට කියනවා එක සැරේටම ධනේශ රිප්ලේස් කරන්න යන්නවත් වෙන දෙයකට යන්න එපා. වතාවක් ඉඩක් තිබුණොත් ඇවිල්ලා බලන්න. ඒ මහා මුදලට අමතරව අපිට දෙයක් කරන්න පුළුවන් වේ. ඒක ඇතුලෙන් එකතු වෙලා දෙයක් කරන්න පුළුවන් වේවි. හොඳයි 01162 6492 2 506 අපේ දුරකථන අංක දෙක මැදිරිය ඔබට කතා කරන්න පුළුවන් මේ පැත්තට. දැන් මේ කරන පරිත්‍යාගයෙන් දිහා බැලුවොත් විශේෂයෙන්ම මේ ගිහි පරිත්‍යාගශීලී මගේ පැවිදි ස්වාමින් වහන්සේලාත් පසුගිය වසරේ සම්බන්ධලා තිබෙනවා දෝ කරලා තියෙනවා. ඇත්තටම අපිට ස්වාමින් වහන්සේලා කීප නමක්ම කතා කරා. මම එයාලට ඒ උන්වහන්සේලාගේ ලබා දීපු ආශිර්වාදයේ පෙන්නපු මගේ පෙන්වීමට මම ගොඩාක් හදවතින් ස්තුතිවන්ත වෙනවා. අපේ හාමුදුරනේ මම දන්නේ නැහැ මම කරන්නේ මොකද්ද කියලා. මට ඒක තේරෙන්නේ නැහැ. මම දන්නේ පිහිටක් ඉල්ලන් එන මිනිස්සුන්ට පිහිටක් වෙන්න ඕන කියලා. මගේ ළඟ ගොඩාක් දේවල් නැහැ සංජය.
mama mata daya diri tiennya hakia utara daya teh hakia apa hitan diri tienno, ekem mang upper media mager rata mager minusun terkeno, hebat sanjaya godak minusun ekene unnasa itu mana wadat ping benawa ek di laba di puasa unnasa lay mata mungkin enawa kila tienno, ekatulah kerana kila tienno daya kesaba, apa hamdurne mekahangin hamduru sami unnasa lagi menjinai kuno, tamangi daya kesaba warna teri inna wana mevagi asalan bawa itu patut cekene ekono itu meredi orang kahana panen dia labenya kerana tau bapa panen dia dene, obak ketu obam obat itu malam muli kalau bahan selam muli kalau kerana dia aku dita team mereka khada agen ekagen ini bahasa ekin mang ekat mata puluan di kerana Sanjay me okoh makanya kita hamba dia mau hamba malu tera khambo naya Sanjay. Oh. Hebat ni ni paritya kan mahatma mahatmi natri me ahana ekat asnya mang hari asalnya mana dana tiun Sanjay. Ayi aruno ya oke kerana. Wah jandi ilan nade. Oh. Naya kor mau kari ada kalau. Naya tang rata rajin kerana none ready. Ayo ya aku kata bahagian kerana kira, raja ini kerana, raja itu puluan melalui kerana, melalui mata dengan tiap tiap melalui rata mama aruh ini, hamba dengan raja ini kerela kerela dengan mai kia agen balang itu api api hamba otom api itu puluan tiga kerana, mama kerana dia adu padu tiennya puluan monohar tiennya puluan ada, ekat penna ada, ekat tuh ada, mereka mage ini api, mau hilang ke dari tamai, hamba dah mau mereka tiap agen manusia kerana apa tahu nirmana ekat elit ya, na ogol long, mereka million wis dekatereng, awurud dekat kakulak. Paritya kerana kami itu manusia, kotasa kari kerana puluan manusia itu mami kita ikut kerja itu. Mata puluan mes ayam kena kurma kakula kata payah nikah dengen. Ilang itu ada kaya obat daya berada puluan dana bela diilu kaya bela diilu tanah manusia juga berada puluan bela kanan mana itu. Ini sanjaya mata puluan itu mami kerja itu. Mata minisung dengan ter lebih daya kat dia tiada ini dalam api aurud pahala macam dulu kita bela hadahat kita ya permainan kita minisung tu agam satu untuk tapi pihit bela tiada. Oh. Orang ini kerana dia beli utara boleh mahu prestasi nama dia nama dia aneh tu lah. Tapi nama nirmana kerana itu pelik itu. Loko yang itu tidak kini nasa tahu kini tatkala sepanjang nak kerap nirmana. Itu rakyat itu kuno ada. Itu rakyat ada satu rak dan me ini call sori. Kita tuh maling apa itu pena koi teram pilihnya samai pilihan kita. Itu kan loko pilihnya itu na. Wabed balanya me minisung hadir waktu tamang ini pilih itu kini kini naik kau mesti na. Ada rakyat kerana Meka sanjaya, meka salib itu kan berarti agni manusia ke hadirat itu mahadre laban orang ini kan hadirat itu mana karuna atau daya laban orang ini, tamangge tiennya deh ag, tamangge nyata itu tuat nadi, me arunai kena minyak ini meka khata kerama, ek persegeng hari bankun hari ara kena, hein enggak dekupun itu minyak itu denna, tharam itu hita hadan hadenya mana, itu sanjaya mang itu ada satu ruhin muka deh mana tiennya satu ruh, itu mami ini khata kerana macamna dekatuna itu le. Mata mereka rata minisun obat, obat 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 madya wadi, kita hari gila obat yang karunia hanya mereka kau mende minisun ta dana ni udir kian ngegila. Obat saman wajar hasilan naya, metana mereka madya ini apa peti ini nila darim kide ngek mereka macam itu ngek mau dana apa, aneka warga kistuti, mami kerana sanjaya, mata tanieng ara wanamasi hamtru agak nih mungkin kan undang sila tarah aman apa ini pak mati ke kawadat, kaul tamtama ngek marga pala bagan, namu tapi podo ya ani minisun ya apa tete kian orang, ekatamai hendam dek iya sanjaya. Oda atur udah nasi allah tu guan udah tete kian na wiswasaniya, kape shawak pejawat tamai dili patkiran nih, itu lah tamai nasi allah ikatu karagan, itu nih mana mana samugan nat kala villa tu belu ati kenti kama, kape arah dene kan obat, obat puluan ya mrohi kini orang. Rogi apa gain me ayat ni betul, koh muda gain muka ada kerana kelebihan terahan puluan, bintu hatta hatai dolahai panas saya kasih dah hata, sebagian bintu hatta hatai, nasi hatta hatai tis saya hatalis hata, me angkat dekin kata kerana, kata kerana udah wak kerana orang nama awak sekarang number ek kelabagan puluan, ginumang ke kelabagan puluan, ena parah agan puluan, koh muda ini muka ada bintu orang kena karena agan kata kerana puluan. Sebagai masa ni betul tu, subuh aje. Karena WhatsApp kerana pulau ini 4 rupiah kerana ni angkanya kerana. Idris, apa yang kerana dia kahwin sanjaya, kerana dulu katanya hari apa, wajib itu mana pasalnya. Idris pat keluar la, mungkin dulu ini lelai nama orang ada, kerana kita hari kerana pulau dia tiennang, barang dia kita pelanggan tiennya, ini kerana. Apa ibu desa kata bolehnya, apa yang saudara orang tamang yang amat atau mihin orang orang terikat tamang yang amat atau belagaan berenang, orang terpulau apa itu, apa tu mati le samband kalla, apa yang amat atau apa itu pulau antik keluar la, orang rata rata dua ratus hilang dengan. Api yang mata atau belagaan kerana media kapi hadir nama, itu yang terutama obat serangan awasan kerana ini sem hadirnya, hamba dengan atom istu tuan tuan, mukobe mama kian ni mera terada ada re, yati terada re, mungkin suinnya orang, hekia yang gitu ini kena kena obat bayan itu adi gitu yangna, eh nara kan ini sunai, honda ini sunai apa yang rata ini, me million ini sedekat terik, yati kia kita tawa kena kita itu unu hadir atau dekala unu yang ini su, sunah mila apa okok mekat heating ini, kita mekat ikut mandi negiti, hamba deh me, na ek ni sama obat ada re, hekia itu ini obat gitu
හැකියාවෙන් තාකනට උදව්වක් කරන්න හැමදේම සල්ලි වලින් මනින්න යනවට වඩා මම හිතනවා ඒකේ මට ඒ කරදරයක් වුණා නම් මං අසරණතාවයටපත් වෙනවා නේද කියලා හිතලියලා අනිත් මිනිස්සුන්ටත් එහෙම කියලා හිතලා උදව් කරන්න පුළුවන් අපි ටීක්මන්ටම ඔබ මට මම ඔබට අපි අපිට අත්තරවලට බැඳගෙන ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් එක දෙයක් කියන චෝදනා කරන්න එපා රජයෙන් කරන්න ඕන වැඩේ මම කරනවා කියලා. මම රජයට දොස් කියන්නේ නැහැ මොකුත් නෑ. මම මට පුළුවන් ටික සහායක් පමණයි. සහායක් පමණයි. හිත හොඳ මිනිස්සු මට උදව් කරනවා. ඒ සීළු දනාගේ උදව්වෙන් තමයි මම මේක කරන්නේ. ඔබගෙන් මම ඉල්ලනවා අර මේ ආයුධ ප්‍රතිකාරයක් ගන්න කෙනෙකුට උනත් ඒ රුපියල් 3500 කේ මුදල බරා ගන්න බැරි උදවීන ඔබට පුළුවන් නම් ඒ 3500 දීලා ආයුධ ප්‍රතිකාර ගන්න කෙනෙකුට හරි එක් දින ප්‍රතිකාරයකට හරි සහායක් වෙන්න කියලා. හැම දිනාටම ස්තුතියි. හොඳයි කරන සමය ක්‍රමාත්ම බොහොම ස්තුතියන් සහභාගීත්වයේ සහ මේ දැනුවත් කිරීම වෙනුවෙන්. ඉතින් ආවාස ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රධාන යමදියට කරන සමය ක්‍රමාත්ම නව නිර්මාණකරුවෙක් විදියට හඳුන්වා දුන්න මේ ක්‍රියාවලියේ ප්‍රතිඵල ප්‍රයෝජන ගන්න ඔබට ආරාධනය කරමින් අපි සමු ගන්න අපිත් එක්ක ඉන්න අපේ කාර්යබහුල නිෂ්පාදන කණ්ඩායමත් මතක් කරමින් අද නාද සංකලනයේ නෝකා ගමගේ එවැගේම හසිතා හේම මලනව මාධ්‍ය මෙහෙම එවැගේම ජානක රන්ද අපිට ආවාස ඉන්ටර්නැෂනල් ආයතනය සම්බන්ධීකරණය කරනවා එවැගේම අලවි සම්බන්ධීකරණය අපසරා ජයවර්ධන අදත් ජීවිතයේ වියක් නිෂ්පාදනය නිශාන්ති රණතුංග මම සංජය මදසංගමතුමනි ඔබට ජයග්‍රාහී සුබ දවසක් ආවාස ඉන්ටර්නැෂනල් ක්‍රියාකාරී කෘතිම ආබාධිත උපකරණ පුද්ගලයාගේ උස බර ජීවත්වන පරිසරය හා යෙදෙන රැකියාව අනුව 100%ක් දේශීයව හිමවෙන කෘතිම අත්පා නේමාසික නිවැරදි පුහුණුව සමගින් ආවාස ඉන්ටර්නැෂනල් කවුතරදී වෙනසක් නැතිව ඇවිද යන්නට අමතන්න 0034 2289 995 0772 2273 67 කවුතර නාගොඩ කර්මාන්තපුරයේදී www.avas.com